නෑ මම ආවා අපේ මේ මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්ක පොඩ්ඩක් කතා කරලා යන්න. එතුමාට සුබපතල යන්න. මොකද දැන් ඔක්කොම කට්ටිය එකතු වෙලා ගෑස් සිලින්ඩරෙන් ඉල්ලනවානේ. ඉතින් මම හිතනවා මං ඉතින් එතුමාට ඇවිල්ලා සුබ පැතුවා. මේ පොඩ්ඩක් මං මගේ මේ ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ දැනුත් උසාවි ගිහිල්ලා එන්නේ. දැනුත් වයිස් කට් එකක් දීලා ආවේ. මොකද මට මගේ තියෙන මේ නඩුත් එක්ක බලමු. ඉතින් මං තාම එහෙම තීරණයක් කරන්නේ නැහැ. මේ බලමු. මට හිතෙනවා ඇත්තටම මේ මහා විශාල අවුලක් වගේ මේක මට දැනෙන විදිහට මේ ඡන්දේ මේ මේ එන මහමැතිවරණේ හිතාගන්න බෑ. හැබැයි ඉතින් දැන් ඉතින් ජනතාව තීරණය කරා අනුර කුමාර දිසානායක මැතිතුමාව ජනාධිපති කරන්න. ඉතින් මම හිතනවා ජනාධිපති හැටියට එතුමා මේ එයාගේ රාජකාරිය හරියට කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මම හිතනවා එතුමා හොඳ උගත් බුද්ධිමත් මිනිස්සෙක්. එහෙම නෑ කියන්න බෑ. ඉතින් එතන ඉන්නවා හරිනි අමරසූරි අපේ දැන් ඉන්න කාන්තාවක්. මට ඇත්තම කාන්තාවක් හැටියට ඇත්තම නියතමානී ආඩම්බරයක් තියෙනවා. කාන්තාවක් නැවත අගමැතිනියක් බවට පත් වෙච්ච එක ගැන. එතුමියත් ඇත්තටම උගත් බුද්ධිමත් කාන්තාවක්. මම එයත් එක්ක වැඩ කරලා තියෙනවා එකට අපි මේ පාර්ලිමේන්තුවේදී. ඒගොල්ලන්ට එයාටත් යාගෙන විශ්වාසයක් තියෙනවා. ඉතින් අපි බලමු විදිය කොහොමද යන්නේ කියලා නේද. ඒක නම් මන් දන්නේ. මොකද මම පහුගිය කාලේ මම ඇත්තටම ස්ටේජ් එකකටවත් නැගිනේ. මම ස්වාධීනව පැත්තකටලා හිටියා. තාමත් එහෙමයි. තාම එහෙම හිතලා නැහැ. බලමු. මම තාම ස්වාධීනයි. බලමු. සමහර විට මෙහෙමයි පාලනය ගැන පැහැදීමක් ඇති වෙන්න තරම් කාලයක් තාම අපිට ලැබිලා නැහැ. ඉතින් අපි දකිනවා සමහර තැන් ඔය වාහන ගෙනලා දැන් මගේ වුණත් වාහනේ මම බාර දුන්නා. ඇත්තටම මට V8 එකක් තිබුණා. මම ඒක පාවිච්චි කරේ මගේ රාජකාරි වැඩවලට. සංචාරක අමාත්‍යාංශයේ මට බාර දීපු එකක්. ඒක ඇත්තටම ජනාධිපති ලේකම්තුමා මට දීපු වාහනයක්. මොකද මං අඬලා දොඩලා වැළපිලා ඒක ඉල්ලගත්තේ වැඩ කරගන්න. වාහනයම දැම්ම මගේ කැඩෙන හින්දා. ඉතින් ඒක හින්දා මේ අපි බලමු ඉතින් මේ ඉදිරියට කොහොමද කියලා. මම හිතන්නේ අපි ඒ ලැබිච්ච ඒගොල්ලන්ටත් චාන්ස් එකක් ලැබුණා. දැන් අවුරුදු 76කට පස්සේ මේ රටේ වාමාංශික ඒ වගේ පෙරමුණකට මේ චාන්ස් එකක් ලැබිච්ච එක ජනතාවගේ කැමැත්ත ඒක. ඉතින් අපි බලමු. මම හිතනවා මම ප්‍රාර්ථනා කරනවා මේ රට වෙනුවෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් යම් කිසි හොඳ දෙයක් රටට වෙයි කියලා. මොකද මට හැමදාම ඕන උනේ මේ රට හොඳින් ඉන්නවා දකින්න මිනිස්සු. අපි මට එහෙම කියන්න බෑ. අපි දන්නේ මේ යන තත්ත්වෙත් එක්ක කවුරු ආණ්ඩුවක් පිහිටවයිද කියලා. සමහර විට 113 ගන්න බැරි වෙයි කාටවත් මේ තත්ත්වයේ උඩ. එහෙම වුණොත් ඉතින් එකතු වෙලා ආණ්ඩුවක් හදාගෙන මේ සහයෝගයෙන් යන්න වෙන ගමනක් රට වෙනුවෙන්. සමගි ජන බලවේගයට ඉතින් මම නම් දැක්කේ ඇත්තටම මේක මේගොල්ලන් එකතු වෙලා ගිය ගමනක් නම් හොඳයි ඇත්තටම. නමුත් මට සමහර තැන්වල දැකලා තියෙන දෙයක් තමයි මමත්වය. මම පොර. මමයි නායකයා වෙන්න ඕන. මමයි ජනාධිපති වෙන්න ඕන. මමයි අගමැති වෙන්න ඕනේ. එහෙමනම් රටේ ජනතාව වෙනුවෙන් ද වැඩ කරන්නේ. මේ රටේ ජනතාව ගැන හිතනවා නම් මේ රට ගැන හිතනවා නම් මමත්වය අයින් කරන්න ඕන. මම කියන චරිතයේ ඉන්න බෑ. අපි වෙන්න ඕන මේක. අපි එකතු වෙලා වෙන්න ඕන මේක. ඒ බෙදීම් වල තමයි හැමදාම අපි දැකපු දෙයක් තමයි. අපි බෙදිලා වෙන් වුණොත් කවදාවත් මේ දිනන්න තැනකට ඉන්න බෑ. ඒක අපේ රටේ අපි දැක්කා. යුද්ධෙත් එක්කත් අපි දැක්කා. එහෙම තිබ්බනම් හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේ මේක තත්ත්වයේ උඩ එන්න ඉස්සෙල්ලා තිබ්බනම් හොඳයි කියලා මට හිතෙනවා. එහෙම වුණා නම් නෑ මගේ වාහනේ වේයෝ කන. මන් දන්නේ මේ වාහන වේයෝ කනවද කියලා. මම නම් දන්නේ නෑ ඒක. මගේ වාහනේ වේයෝ කාලා නෑ. මගේ වාහනේ මම බාර දුන්නා මේ විදියටම විදියට. ඒක දන්නේ නෑ මම. මන් දැකලවත් නෑ ඒ වාහනේ. ඔව් හරි. බොහොම ස්තුතියි. රයිට්.